ඉබුවන් අද දවසේ පිළිගන්නවා ඔබ randoms.lk YouTube channel එකට. ඉතින් සුපුරුදු පරිදි අදත් අපි කතා කරන්න යන්නේ සුවිශේෂී වෙච්ච ඉලෙක්ට්‍රොනික උපාංගයක් සම්බන්ධව. විශේෂයෙන්ම කිව්වොත් එහෙම මේක වැදගත් වෙන්නේ incubators. එහෙම නැත්නම් බිත්තර ලකින මැෂින් හදන කට්ටියට මම දැන් බොහොම වැදගත් වෙයි මේ වීඩියෝ එක. මොකද ඒ වගේ යුනිට් එකක් හදන්න පාවිච්චි කරන සුවිශේෂී උපාංගයක් සම්බන්ධව තමයි අපි අද දවසේ කතා කරන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ උපාංගය සහ ඒකේ කොහොමද තියෙන පහසුකම් සහ අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. හොඳයි මේ තියෙන්නේ අපි ගුව පාංගේ මේකට අපි කියනවා XM18 එහෙම නැත්නම් ඔටෝමැටික් කම්පියුටර් කන්ට්‍රෝල් ඉන්කියුබේටර් යුනිට් එක කියලා. ඉතින් මේක බැලුවාම ඔයගලන්ට පේනවා ඇති 7 segment display හතරක් තියෙනවා. ඒ වගේම LED indicators තියෙනවා. ඒකේ තියෙනවා fan, heat, up down, wet, alarm කියලා. ඊට අමතරව මෙතනින් තියෙනවා ඔයගලන්ට පේන ඇති push button හතරක්, set, okay සහ up down arrow keys දෙකක් තියෙනවා. ඉතින් ඒවෙන් තමයි අපිට අවශ්‍ය කරන temperature එක, ඒ වගේම humidity එක, මේ වගේ දේවල් ටික අපිට ඕන values වලට set කරන්න මෙන්න මේ තියෙන buttons වලින්. මේක අනිත් පැත්ත ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති 1 ඉඳන් 24 වෙනකන් number කරපු pin ටිකක් තියෙනවා. ඒකේ මෙතන තියෙනවා පළවෙනි 1 2 3 කියන pin ටික තියෙනවා humidity sensor එකට set කරන්න. ඒ වගේම 4 5 කියන එක තියෙනවා temperature sensor එකට. ඊට පස්සේ මෙතන තියෙනවා 12 volt terminal දෙකක් තියෙනවා, 12 plus එකයි ground එකයි. ඒ වගේම තවත් 9 10 11 12 කියලා terminal කීපයක් තියෙනවා. ඒ වගේම මෙතනින් තමයි මේක විශේෂම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ 230 current එකෙන්. ඒ නිසා අපි බොහොමයක්ම පරිස්සම් වෙන්න ඕන මේකෙන් වැඩ කරනකොට. ඉතින් මෙන්න මේ තියෙන 13 14 කියන terminal දෙකට තමයි අපි මේක supply voltage එක දෙන්නේ. කෙලිම 230 current එක දෙන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ ET කියලා pin එකක් තියෙනවා. නැත්නම් terminal එකක් තියෙනවා. අපිට ඒක සහ මේ command කියන එකයි මැද්දෙන් අපිට fan එකක් set කරන්න පුළුවන්. ඒ වගේම මෙතන left right කියලා terminal දෙකක් තියෙනවා. ඒකට පුළුවන් මේ incubator සදන්න පාවිච්චි කරන සුවිශේෂී වෙච්ච motor එකක් තියෙනවා. 230 වැඩ කරන අන්නේ motor එක set කරන්න මෙන්න මේ 17 18 කියන pin දෙකට. ඒ වගේම මෙතන තියෙනවා width කියලා තවත් pin එකක් තියෙනවා. අපි එතන කරන්නේ indicator එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම alarm එකක් වදින විදිහට අපිට තවත් bell එකක් එහෙම නැත්නම් light එකක් වගේ දෙයක් අපිට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම මෙතන 21 22 කියන එකේ heater එකක් සහ තවත් තියෙනවා 23 24 කියන එකට තවත් heater එකක් අපිට මේකෙදි සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ unit එකේ background එක එහෙම නැත්නම් මේකට පාවිච්චි කරන්න පුළුවන් උපාංග මොනවද සහ ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි කතා කරමු. මේකට අදාළ කරගන්න ඒ දේවල් ටික උපාංග ටික මේකට සයි කරගෙන. හොඳයි අපි මුලින්ම මේකට humidity sensor එක, temperature sensor එක සහ fan එක සහ අනිකුත් ඒ උපකරණ සම්බන්ධ කරන්න කලින් අපි මුලින්ම බලමු 230 supply එක දීලා මේ unit එකේ හැසිරීම කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට live එකයි neutral එකයි මේ විදිහට අපිට mark දීලා තියෙන මේ 13 14 pin කියන දෙකට මම wire දෙකකින් සම්බන්ධ කරලා. ඉතින් මම මේ වෙලාවේ දැන් එකට 230 supply එක දෙනවා. අපි බලමු එයා කොහොමද ඔන්නෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි මේක ඔන්නුනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපි අනිකුත් සෙන්සර්ස් වර්ග කිසිම දෙයක් සම්බන්ධ කරලා නැති නිසා මෙන්න මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් අපි බලමු අනිකුත් උපාංග ටික. ඒ කියන්නේ ටෙම්පරේචර් සෙන්සර් එක, හියුමිඩිටි සෙන්සර් එක, එතකොට ෆෑන් එක සහ හීටර්ස්. මෙන්න මේකේ උපාංග ටික සම්බන්ධ කරගෙන කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක විශේෂයෙන්ම කියන්න ඕන අපි මෙතෙන්දි හීටර්ස් විදිහට පාවිච්චි කරනවා. ඇත්තරම අපිට හීටර්ස් නැති නිසා මෙන්න මේ වගේ බල්බ් දෙකක් මොකද ඕගලන්ට සිමුලේට් කරලා පෙන්වන්න ඕන නිසා මොකද ඒ රස්නෙන් අපිට පුළුවන් ටෙම්පරේචර් එක වෙනස් වෙන ආකාරය ඕගලන්ට සිමුලේට් කරලා පෙන්වන්න. නමුත් ඕගල යුනිට් එක හදනකොට ඇත්තරම මේදී පාවිච්චි කරන්න ඕන එකට අවදාළ කරන හීටර්ස් වර්ග කීපයක් තියෙනවා. අන්නේ හීටර්ස් ටික ඕගලන්ට මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. හොඳයි අපි මුලින්ම බලමු හියුමිඩිටි සෙන්සර් එකයි මෙන්න මේ ටෙම්පරේචර් සෙන්සර් එකයි කොහොමද මේ XM18 කන්ට්‍රෝල් එකට සම්බන්ධ කරගන්නේ කියලා. අපිට මේක හියුමිඩිටි සෙන්සර් එකේ පේන ඕගලන්ට රතු කහ කොළ කියලා වයර් තුනක් තියෙනවා. ඉතින් මේ යුනිට් එකෙත් ඕගලන්ට පේනවා මෙන්න මේ 1 2 3 කියන ටර්මිනල් වලට පුළුවන් පළවෙනි එක රතු පාට, දෙවෙනි එක කහ පාට සහ තුන්වෙනි එක කොළ පාට කියන ලයින් තුනට වඩ පුළුවන් මෙන්න මේ හියුමිඩිටි සෙන්සර් එක සම්බන්ධ කරන්න.
ඒ වගේම ටෙම්පරචර් සෙන්සර් එක ගත්තාම මෙන්න මේ හතර පහ කියන පින් දෙකට සම්බන්ධ කරන්න පුළුවන්. අපි මුලින්ම මේ දෙක සම්බන්ධ කරගෙන ඉමු. හොඳයි, අපි දැන් ඒ කිව්ව විදිහට හියුමිඩිටි සෙන්සර් එකයි ටෙම්පරචර් සෙන්සර් එකයි මේ විදිහට ඒ අදාළ පින් වලට සම්බන්ධ කරගත්තා. අපි දැන් මේ දෙක මේ විදිහට කනෙක්ට් කරලා තියෙද්දි අපි බලමු පවර් දීලා එමෙතන 230 සප්ලයි එක දීලා මෙයාගේ කොහොමද එකට අදාළ වැලියුස් ටික පෙන්වන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ ටෙම්පරේචර් එක පෙන්වනවා 29.4ක් විදියට මේ වෙලාවේ රූම් ටෙම්පරේචර් එක. ඒ වගේම හියුමිඩිටි එක පෙන්වනවා මෙතන 56ක් විදියට. එතකොට මෙතන යටින් තියෙන්නේ ඇත්තරම ඒකේ දැන් අපි ඉන්කියුබේට එකක් ගත්තාම අපිට ඕන කරන උෂ්ණත්වය සහ හියුමිඩිටි එක එහෙම නැත්නම් ආර්ද්‍රතාවය අපිට තියාගන්න ඕන සම්මත වැලියුස් දෙකක් තියෙනවා. ඒ අදාළ වැලියුස් වල තියාගත්තොත් තමයි අපිට ඉන්කියුබේට් එකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඩිස්ප්ලේ ගත්තාම මේ දෙකෙන් පෙන්වන්නේ මේ රතු පාට දෙකෙන් පෙන්වන්නේ සැබෑවටම තියෙන උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය. කියන්නේ අපි දැන් ඒ අදාළ ස්ථානයේ තියෙන ටෙම්පරේචර් එකයි හියුමිඩිටි එකයි තමයි දැන් පෙන්වන්නේ. එතකොට මේ යටින් පෙන්වන්නේ ඒ අපිට අවශ්‍ය කරන ටෙම්පරේචර් එක සහ හියුමිඩිටි එක. එහෙම නැත්නම් කිව්වොත් එහෙම අපි සෙට් කරන එක අපි මැනුවලි සෙට් කරන ඒ වැලියුස් දෙක තමයි මෙතනින් පෙන්වන්නේ. එතකොට ඊට අමතරව ඒකට අදාළව මෙතන තියෙනවා මේ LED ඉන්ඩිකේටර්ස් ටිකක් තියෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ටෙම්පරේචර් එක අනවශ්‍ය විදිහට වැඩි වෙනවා නම් එතකොට අපිට මෙතනින් මේ අදාළ මේ එලාම් කියන LED එක අපිට ඔන් වෙලා පෙන්වනවා, ඉන්ඩිකේට් කරලා පෙන්වනවා ටෙම්පරේචර් එක අනවශ්‍ය විදිහට වැඩි වෙනවා. ඒ වගේම තමයි හියුමිඩිටි එකත් අනවශ්‍ය විදිහට වෙනස් වෙගෙන යනවා නම් ඒ ආදාර සම්මත අගයට වඩා වෙනස් වෙගෙන යනවා නම් එතකොට අපිට එතනත් පෙන්වනවා මේ විදිහට ඉන්ඩිකේටර්ස් ටික. ඒ වගේම මෙතන ගලන පේනවා මේ අප් ඩවුන් කියලා තවත් ඉන්ඩිකේටර්ස් දෙකක් තියෙනවා. අන්නේ දෙක අවශ්‍ය කරන ඇත්තටම අර මං කිව්ව සවිසි වෙච්ච මෝටරේටර්, කියන්නේ මෙන්න මේ මෝටරේටර්. එතකොට මේක සම්බන්ධව අපි කතා කරමු. ඉතින් කොහොම තමයි මේක වැඩ කරන්නේ අපි බලමු. ඉතුරු උපාංග ටිකත් ඒ කියන්නේ ෆෑන් එක, මේ මෝටර් එක, ඒ වගේම හීටර්ස් විදියට අපි පාවිච්චි කරන බල්බ් දෙක සම්බන්ධ කරගෙන මේකේ හැසිරීම කොහොමද කියලා අපි බලමු. මෙන්න මේ 230 වලින් වැඩ කරන, එහෙම නැත්නම් 230 සප්ලයි එකෙන් වැඩ කරන මෙන්න මේ මෝටර් එක කොහොමද අපි මේ XM18 කියන යුනිට් එකට සම්බන්ධ කරගන්නේ කියලා ඔයගොල්ලන් පේනවා ඇති. මේක ටිකක් ලොකු මෝටර් එකක්, සාමාන්‍යයෙන් හොඳ බරකුත් තියෙනවා. ඒ වගේම ලොකු වීල් එකක් තියෙනවා. මේක දුවන්න ඇත්තටම අපේ බයිසිකල් වලට දානවා වගේ ලොකු චේන් එකක් තියෙනවා මේ මෝටර් එකත් එක්ක. අපිට මෝටර් එක ගනිද්දි මේ යුනිට් සම්පූර්ණ යුනිට් එකම ගනිද්දි මේ චේන් එකත් එක්කම තමයි අපිට ලැබෙන්නේ. අපිට ඒකෙන් තමයි මොකද මේක ගිය වීල් සෙට් එකක් එක්ක ආපු මෝටර් එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ විදිහට ලිමිට් ස්විචස් දෙකක් තියෙනවා. ඒක ඇත්තරම දැන් ඉන්කියුබේට් එකක් ගත්තාම අපි දන්නවා ඒකේ බිත්තර ටිකේ හැම තැනම එක උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය කියන සම්මත දේවල් ටික හැම තැනම එකම විදිහට තියෙනවා. ඉතින් ඒකෙදි මේ මෝටර් එකෙන් කරන්නේ ඒ අපේ බිත්තර දාලා තියෙන රඳවලා තියෙන භාගයේ දෙපැත්තට කරකවල දෙන එක තමයි කරන්නේ. මොකද දෙපැත්තම හැම පැත්තක්ම එකම ඒ අදාළ කරන ටෙම්පරේචර් එකේ සහ හියුමිඩිටි එකේ තියාගන්න එක තමයි කරන්නේ. ඉතින් අන්න එතෙන්දී ඒ කරකවන අවස්ථාවේදී මෙන්න මේ ලිමිට් ස්විචස් දෙක අපිට වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ මෝටර් එකත් එක්ක මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. සමහරවිට ඕගලන්න පුළුවන් මේ යුනිට් දෙක වෙනම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෝටර් එක එක්කම මේ විදිහටම ගන්නත් පුළුවන්. ඉතින් මේකේ පේනවා ටර්මිනල් තුනක් පෙන්වනවා ඕගලන්ට. ඉතින් ඒ ටර්මිනල් තුනෙන් එකක් තමයි මේ ලිමිට් ස්විචස් එක වම් පැත්තකට සහ දකුණු පැත්තකට විදියට එනවා සහ අනිත් එක කොමන් ලයින් එකක් විදියට මේකෙන් අවුට් සප්ලයි දෙන්න පුළුවන් විදියට තමයි මේ මෝටර් එකේ මේ ලයින් තුන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙදි අපි මේ XM18 එකට සම්බන්ධ කරනකොට අපි දන්නවා මෙන්න මේ ලෙෆ්ට් රයිට් කියන දෙකට තමයි අපි කනෙක්ට් කරන්නේ මේ ලිමිට් ස්විචස් දෙක. ඒ කියන්නේ ලෙෆ්ට් එකයි රයිට් එකයි කියලා ගත්තොත් එහෙම ඒ දෙන්නගේ ලයින් දෙක තමයි මෙන්න මේ 17 18 කියන දෙකට අපි සම්බන්ධ කරන්නේ. ඒ වගේම එතකොට අනිත් පැත්තෙන් ගත්තාම කොමන් ලයින් එකට තමයි මේකේ අනිත් වයර් එක සම්බන්ධ කරන්නේ. එතකොට මේකේ තියෙනවා මේ ලිමිට් ස්විචස් දෙක ගත්තාම මේ කහ පාට එක ලයින් එකක් තියෙනවා.
sorry oh කහ පාට එක ලයින් එකක් තියෙනවා ආයෙ තියෙනවා නිල් පාට ලයින් එකක් මේ කොමන් ලයින් එක විදිහට රතු පාට ලයින් එක තියෙන්නේ ඉතින් අපි බලමු මේ ටික කොහොමද මේ යුනිට් එකට සම්බන්ධ කරගන්නේ කියලා හොඳයි අපි අර මුලින් කිව්ව විදිහට මෝටරේ ටර්මිනල්ස් තුන අපි දැන් XM18 කන්ට්‍රෝල් එකට සම්බන්ධ කරා ඉතින් ඔයගලන්ට පේනවා ඇති කොමන් ලයින් එක විදිහට තිබ්බ රතු පාට ලයින් එක අපි මේකේ මේ 15 වෙනි පින් එකට සම්බන්ධ කරා ඒ වගේම වම් පැත්තේ ලිමිට් ස්විච් එකේ සප්ලයි එක අපි මෙතනින් දේවල් තියෙනවා මේකේ ලෙෆ්ට් කියන එකට ඒ වගේම දකුණු පැත්තේ ලිමිට් ස්විච් එකේ එක දේවල් දෙනවා 18 කියන පින් එකට ඉතින් ওই විදිහට තමයි මෙන්න මේ මෝටර් එකේ ටර්මිනල්ස් ටික XM18 එකට සම්බන්ධ කරගන්න ඊළඟට අපිට ඉතුරුයි මේකට ඕන කරන ෆෑන් එක සම්බන්ධ කරන්න තියෙනවා ඒ වගේම අපි මෙතෙන්දි මේ එලාම් එකක් සහ මේ වෙට් කියන එකට එනතන් ওই හියුමිඩිටි එක අපිට ඉන්ඩිකේට් කරන යුනිට් දෙයක් මෙතන අපි සම්බන්ධ කරන්නේ නැහැ මෙතෙන් ඉන්ඩිකේටර්ස් දෙයක් සම්බන්ධ කරන්නේ නැහැ ඒක ලොග ඔයගලන්ට පුළුවන් බලලා ඉමිට කරගන්න ලේසි වැඩක් තියෙන්නේ ඊළඟ මෙතන මේ හීටර්ස් කියන එකට පරිසලක වගේ මෙන්න මේ බල්බ් දෙකක් තමයි අපි පාවිච්චි කරන්නේ මෙතන ඔයගලන්ට සිමුලේට් කරලා පෙන්නන්න සයිතොර අපිට ඉතුරුයි ෆෑන් එකයි මෙන්න මේ හීටර්ස් දෙකයි සම්බන්ධ කරන කොටස අපි ඒ දෙකත් සම්බන්ධ කරගෙන ඉස්සරහට බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා හොඳයි අපි දැන් XM18 කන්ට්‍රෝල් එකට අවශ්‍ය කරන ඒ සියලුම උපාංග ටික සම්බන්ධ කරගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන 21 22 කියන පින් එකට ඉන්නකොට අපි හීට් එකක් විදියට මෙතන මේ වගේ 5 වෝල්ට් බල්බ් එකක් මා සම්බන්ධ කරගත්තා. ඒ වගේම 23 24 කියන පින් එකටත් ඒ වගේම 5 වෝල්ට් බල්බ් එකක් සම්බන්ධ කරගත්තා. එතකොට මෙතන තියෙන මම ආයෙමත් කියන්නම් අපේ 3 ටර්මිනල් මෝටර් එක තියෙනවා මෙතන. ලිමිට් ස්විචස් දෙකෙන් වෙන ලයින් දෙක සහ කොමන් ලයින් එක විදිහට අපිට මේ විදිහට මේ 15 17 18 කියන පින් වලට එක සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ 15 16 කියන පින් එකට අපි ෆෑන් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඔබ මතක තියාගන්න මේක 230 වලින් ඔපරේට් කරන ෆෑන් එකක් තමයි පාවිච්චි කරන්න ඕන. නමුත් මං ගාව මේ මොහොතේ තියෙන්නේ මේ 12 වෝල්ට් වලින් වැඩ කරන ෆෑන් එකක්. ඒක නිසා මම මේ වගේ පවර් සප්ලයි එකක් හරහා තමයි මේකට සප්ලයි දීලා තියෙන්නේ. ඒසයි අනිවාර්යෙන් මතක තියාගන්න මේක 230 වලින් වැඩ කරන ෆෑන් එකක් තමයි මේකට සම්බන්ධ කරන්න ඕන. ඒ වගේම මේක සම්බන්ධ කරලා ඉවරලා කරන්ට් එක දුන්නාට පස්සේ අතපත ගන්න යන්න එපා. බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ඕන. මොකද අපි වැඩ කරන්නේ 230 සප්ලයි එකත් එක්ක. ඉතින් ඔක්කොම දේවල් ටික දැන් සම්බන්ධ කරලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේකට සප්ලයි දීලා කොහොමද මේකේ මේ අදාළ වැලියුස් ටික වෙනස් වෙන්නේ සහ සෙටින්ග්ස් කොහොමද හදාගන්නේ කියලා. හොඳයි දැන් අපි XM18 කන්ට්‍රෝල් එකට අවශ්‍ය කරන ඔක්කොම උපාංග ටික සම්බන්ධ කරගෙන තියෙන්නේ ඕගලන්ට පේනවා ඉතින් මෙතන අපි මෙතන නිකන් සිමුලේට් කරන්න ඕන නිසා අපි හිතමු මේ මෙතන තමයි විතර ටික තියෙන්නේ එතකොට ඒකට මෙතන අපි දාලා තියෙනවා හියුමිඩිටි සෙන්සර් එක මනින්න හියුමිඩිටි වැලියු එක මනින්න සහ ටෙම්පරේචර් එක මනින්න අපිට අදාළ කරන සෙන්සර් දෙක සෙට් කරලා තියෙනවා ඒ වගේම හීටර්ස් විදිහට දෙපැත්තෙන් අපි මේ බල්බ් දෙක දාලා තියෙනවා ඒ වගේම මෙතන තියෙනවා ෆෑන් එකක් මේ අපිට අදාළ කරන මේ ස්ථානයේ ඕවර් හීට් වෙන්න ගත්තොත් එහෙම මේ ෆෑන් එක ඔන් වෙලා ඒක කූල් කරලා දීලි වෙලා ආපහු අර අපිට අවශ්‍ය කරන ටෙම්පරේචර් එකටයි හියුමිඩිටි එකටයි ගෙනල්ලා ඒ ඔටෝමැටිකලි ඔෆ් වෙනවා ඊට පස්සේ ඒ වගේම තමයි මේක අනවශ්‍ය විදිහට සීතල වීගෙන යනවනම් එතකොට කරන්නේ මෙන්න මේ හීටර්ස් දෙක විදිහට මේ තියෙන එල් බල්බ් දෙක ඔන් වෙලා ඒක ආපහු මේ ඒරියා එක උෂ්ණත්වය වැඩි කරලා ආපහු ඒ අදාළ කරන අපි සෙට් කරලා තියෙන ඒ ටෙම්පරේචර් එකට ගෙනල්ලා ඉවරලා මේ යුනිට් එක එකම රේන්ජ් එකක තියාගෙන යන එක තමයි මෙතෙන් දෙන්නේ. ඉතින් අපි බලමු මුලින්ම දැන් සප්ලයි දීලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් අන්න ඕගලන්ට පේනවා ඇති. දැන් අපි මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙතන අපි සෙට් කරලා තියෙන සෙල්සියස් අංශක 30.1 සහ හියුමිඩිටි එක සෙල්සියස් අංශක 60 කියන වැලියස් වලට තමයි අපි දැන් සෙට් කරලා තියෙන්නේ. නමුත් දැන් මේ වෙලාවේ මෙතන උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 29.3යි. ඉතින් ඒක නිසා මෙතන වෙලා තියෙන මොකද්ද? මේ එක හීට් එකක් ඔන් වෙලා මේ මෙයාගේ මෙන්න මේ ස්ථානයේ ටෙම්පරේචර් එක අර මෙන්න මේ කියන වැලියු එකට ගේන්න හදන්නේ. ඒකයි මෙන්න මේ හීට 1 කියන එක ඔන් වෙලා අපිට මෙතෙන්දී මේ විදිහට මේ ලයිට් එකෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් මෙයාව අන්තිමට මේ අදාළ කරන උෂ්ණත්වයට ගෙනල්ලා ඊට පස්සේ එයා ඔටෝමැටිකලිම ඕෆ් වෙලා යනවා.
ඉතින් දැන් මේ විදිහට මෙයා ටිකෙන් ටික ටෙම්පරේචර් එක සෙල්සියස් අංශ එක 30.1ට අරන් එනවා. අපි මේක ඩෙක් මං කරන්න අපි මේ විදිහට අල්ලගෙන අපි උෂ්ණත්වය වැඩි කරලා දෙමු. අන්න එතකොට දැක්කද සෙල්සියස් අංශ එක 31 වෙච්ච ගමන් අන්න මේක ඕෆ් වුණා. අන්න දැන් එතකොට ෆෑන් එක වැඩ කරන්න ගත්තා. මොකද සෙල්සියස් අංශ එක 30.9ක් වෙච්ච නිසා. එතකොට ආපහු තමයි මොකද කරන්නේ මේ ෆෑන් එකකින් ඔටෝමැටිකලි මවුන් වෙලා ආපහු මෙයාව මේ මෙන්න 30.1 කියන වැලියු එකට සෙටල් වෙනවා. ඒ වගේම ඕගලන්ට ඇහෙන්නේ නැති ඉලාම් එකක් වදින සද්දයක්. එතකොට ඒකෙන් අදහස් වෙනවා ටෙම්පරේචර් එක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කියලා අපිට ඉලාම් එකක් ඉන්ඩිකේට් වෙනවා. අන්න දැක්කද ආපහු සැරයක් මේක සෙල්සියස් එක 30.1 වුණාම ෆෑන් එක ඔටෝමැටිකලි ඕෆ් වුණා. ඉතින් දැන් ඊට පස්සේ මේක දැන් අදාල් කරන අපි දුන්න මේ ත්‍රෙෂෝල්ඩ්ස් වලට කිට්ටුවෙන් තියෙන නිසා තමයි මේ විදිහට හීටස් එක ඒ විදිහට ඔෆ් වෙනවා සහ ඔන් වෙනවා කියන දෙයාකාරයෙන්ම සිද්ධ වෙනවා. ඔයගලන්ට කියනවා තව පැත්තකින් බලන්න මේ මෝටර එක දිහා. මෝටර එක ඔටෝමැටිකලිම මේ රොටේට් වෙනවා දැන් හිමින් හිමින්. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී දක්ෂිණාවර්තාව තමයි කරකෙන්නේ. ඔය දිහා පොඩ්ඩක් බලන් ඉමු. ඊට පස්සේ මෙයා ටික වෙලාවක් කරගිලා ඔෆ් වෙනවා. අන්න දැන් ඔෆ් වුණා. ඊට පස්සේ අපි මේක තව විනාඩියක් විතර ගියාට පස්සේ ආපහු මේක අනික් පැත්තට ගන්න කරගෙන ගන්නවා. ඒ අතරේ ඕගලන්ට පේනවා ඇති මෙතන මේ හීටස් විදියට තියෙන බල්බ් එක බල්බ් දෙකෙන් මේ අවශ්‍ය විදියට ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරලා තියාගන්න ඕන නිසා සැරෙන් සැරේ ඔන් කරලා මෙතන හීට් එක ඒ අදාළ රේන්ජ් එකට තියාගන්න ට්‍රයි කරනවා. අපි ඔන්න ආයෙමත් සැරයක් බලමු මේකේ ටෙම්පරේචර් එක වැඩි කරලා ෆෑන් එක ඔන් වෙනවා. අන්න දැක්කද ඒ වගේ අන්න ටෙම්පරේචර් එක වැඩි වෙච්ච ගමන් අපේ ලාම් එකක් වදිනවා. එතකොට අපිට පුළුවන් දැනගන්න මේක ඕ හීට් එකගෙන යන්නේ. ඒ නිසා අපිට ඒකට අවශ්‍ය කරන පියවර ගන්න ඕන. ඒක ආපහු සුපුරුදු තත්ත්වයට ගන්න කියලා. ඒක බැරි වෙලා හරි මේ වගේ මේ තියෙන එක යුනිට් එකක් හරි වැඩ කරන්නේ නැත්නම් අපිට අන්නේ ලාම් එක බොහොම වැදගත් වෙනවා. මොකද මේ අපිට පුළුවන් දැනගන්න මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා යුනිට් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒ වගේම බලන්න දැන් මෝටර එක දිහා මොන දාපහු දැන් ඒක වාමාවර්තව කරගෙන පටන් ගන්න තියෙනවා. ඒක මුලින් දක්ෂිණාවර්තව කරගුණා විනාඩියක් විතර රෙස්ට් එකක් කරගෙන ඊට පස්සේ ආපහු දැන් වාමාවර්තව කර කියලා ටික වෙලාවකින් නවතිනවා. යන්න ඒ විදිහට දැන් මෝටර එක නැවතුණා. ඉතින් මේකෙන් කරන්නේ ඉන්කියුබේටර් එකේ ඒ බිත්තර දාලා තියෙන ඒ කොටස දෙපැත්තට කරකව ඒකේ උෂ්ණත්වය සහ ඒ ආර්ද්‍රතාවය කියන ඒ අදාළ සම්මත තත්ත්වයන් ටික සමබරව තියාගන්න එක තමයි මේ මෝටර එකෙන් කරන්නේ. ඒක නිසා තමයි එයා ඒ විදිහට දක්ෂිණාවර්තවයි වාමාවර්තවයි කැරික් කැරික් කරන්නේ. හොඳයි දැන් අපි බලමු මේ මෙතන මේ තියෙන අපි ඔයගොල්ලෝ මුලින් දකින්න ඇති මේ හීටස් වලින් එකයි වැඩ කරේ. නමුත් බලමු අපි දැන් හීටස් දෙකම වැඩ කරන්නේ මොන වගේ වෙලාවටද කියලා. ඒ කියන්නේ එතකොට දැන් මේක වෙන්නේ මොකක්ද කිව්වොත් එහෙම හීටස් වලින් කරන්නේ මේක රත් කරලා දෙන එකනේ. ඒ කියන්නේ එතකොට මෙතන උෂ්ණත්වය ගොඩාක්ම අඩු වෙන්න ගත්තාම තමයි මේ හීටර්ස් ඔන්නලා එකකින් මුලින්ම කන්ට්‍රෝල් කරලා දෙන්න බලනවා. නමුත් ඒකෙන් හරියන්නේ නැත්නම් අනිත් එකත් ඔන්නලා දෙකෙන්ම හීට් එක ආපහු කලින් තිබ්බ තැනට ගෙනත් දෙන්න බලනවා. ඉතින් අපි ඒක සිමුලේට් කරන්න මෙහෙදී මං ගෙනාවා මෙන්න පොඩි වතුර කෝප්පයක් ගෙනාවා. අපි මේ ටෙම්පරේචර් සෙන්සර් එක අපි ඒකට දාලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ විදිහට දැම්මහම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන මේ රතු පාටින් පෙන්වන මේ ටෙම්පරේචර් එක අඩු වෙගෙන යනවා. අන්න දැක්කද කොට මේක දැන් ටෙම්පරේචර් එක ඉක්මනින්ම අඩු වෙගෙන යන නිසා අතර හීටර්ස් දෙකම ඔන් වෙලා අපිට මේ විදිහට ආපහු මේ බිත්තර තියෙන තැන ටෙම්පරේචර් එක අර සම්මතා ගේට ගේන්න හීටර්ස් දෙකෙන්ම දැන් ට්‍රයි කරනවා. ඔයගොල්ලන්ට වෙන්නේ දැන් තව ටිකකින් ආපහු මෙන්න මේ 30.1 කියන ත්‍රෙෂෝල්ඩ් වැලියු එකට එනකන් මේ හීටර්ස් දෙකම ඔන් වෙලා තිබිලා ඊට පස්සේ ආපහු දෙන්නව ඕෆ් වෙන්න ගන්නවා. දැන් අර අන්න ඒ වගේ විදිහට තමයි ඒක වෙන්නේ. බැරි වෙලා හරි දැන්
අන්න දැන් ටෙම්පරේචර් ගන්න අවශ්‍ය විදියට වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ ෆෑන් එක ඔටෝමැටිකලි ඔන් වෙන්න ගන්නවා ඔන් වෙලා ආපහු එයා ඒක කූල් කරලා ඉවරලා මෙන්න මේ 30.1 කියන බැලු එකට ගේන්න ට්‍රයි කරනවා අනේ ඒ අතර බර උගලන්ට ආයෙමත් පේනවාදී මේ මෝටර් එක එයාගේ පාඩුවේ ඒ ඉන්කියුබේටර් යුනිට් එක දෙපැත්තට කරකව ගන්නගේ කරකව කරකව ඒ බිත්තර ටිකේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය කියන ඒ සම්මතකයන් ටික සමබරව තියාගන්න එයාගේ කාර්යය ඒ විදිහට කරගෙන යනවා. හොඳයි අපි දැන් කතා කරමු මෙන්න මේ බටන්ස් වලින් අපි මොකද්ද කරන්න කියන එක. කියන්න දැන් මෙතන මේ අපි කතා කරා ටෙම්පරේචර් එක හියුමිඩිටි එක කියන වැලියුස් දෙක නම් මෙතෙන්දි මොනිටර් කරන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ බටන්ස් වලින් අපිට අවශ්‍ය කරන වැලියු එක තියලි වෙලා ත්‍රෙෂෝල්ඩ් එක තියලි වෙලා මෙන්න මේ තියෙන උපාංග ටික ඒ ඒ අවශ්‍ය වෙලාවට ඔන් ඔෆ් කරගන්න. ඉතින් අපි මෙතෙන්දි මෙන්න මේ සෙට් කීයට බටන් එක ඔබාගෙන අපි මේ විදිහට බලුවාම ඔයාලට පේන ඇති බ්ලින්ක් වෙන්න ගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ ටෙම්පරේචර් කියන ටෙම්පරේචර් එකට අදාළ මේ ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙන්න ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ අප් ඩවුන් ඇරෝස් වලින් ඔයාලට මේ විදිහට ඒකේ ඒ වැලියුස් ටික වෙනස් කරන්න. එතකොට අර දකින්න ඇති ෆෑන් එක එක පාට් ඔන් වෙන්න ගත්තා. මොකද අපි මේ ත්‍රෙෂෝල්ඩ් එක වෙනස් කරපු නිසා ඊතම් 30.1 තියෙවිල්ල අපි මේක ඕකේ කරාට පස්සේ එයාව ටෙම්පරේචර් එක සෙට් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් හියුමිඩිටි එකේ වැලියු එකත් මේ විදිහටම අපි අර ටෙම්පරේචර් එක සෙට් කරලා ඕකේ කරාට පස්සේ ඔටෝමැටිකලි මෙයා සිඩේට සේව් කරගෙන හියුමිඩිටි කියන වැලියු එකට එයා මාරු වෙනවා. ඒකට අපිට පුළුවන් මේකෙනුත් මේ විදිහට අපිට හියුමිඩිටි එක වෙනස් කරලා ඉවරලා අපිට ඕන රේන්ජ් එකේ තියන්න. සාමාන්‍යයෙන් මේක අපිට මැනිෆැක්චරින් ඒක ෆැක්ටරි එකෙන් එළියට දෙනකොට අපිට ඒක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඩිෆෝල්ට් සෙටින්ග්ස් විදිහට මේ හියුමිඩිටි එක 60 කියන වැලියු එකේ දීලා තමයි ඉවන්නේ. ඔයාලට ඕනම් පුළුවන් ඒ වැලියු එකේම තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය කරන කාර්ය අනුව පුළුවන් මේකේ ඒ වැලියුස් ටික ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න. හොඳයි තවත් විදිහක් තියෙනවා මේකේ සෙටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙන්න මේ සෙට් කියන බටන් එකයි මෙන්න මේ අප් ඇරෝ කී එක තියෙන බටන් එකයි එබුවාම ඔයගලන්ට පේනවා ඇති මෙතන වෙනස් වෙනවා P1 කියලා. ඒ වගේම මෙතන වැලියු එක ලින්ක් වෙන්න ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් එතනත් ඒ වෙනස් කරන්න ඕන කරන වැලියු එක. ඊට පස්සේ මේක ඕකේ කරන අපි ඒ ගැන සම්බන්ධ පසුව කතා කරමු. මෙතන P1 කියලා තියෙනවා. ඊට පස්සේ P2 කියලා එකක් තියෙනවා. P3, P4, P5, P6, P7, ඊට පස්සේ P8, P9 ආයි තියෙනවා PP කියලා එකක් තියෙනවා. මේ විදිහට ප්‍රේසෙට් කරන්න පුළුවන් පැරාමීටර්ස් කීපයක්ම තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා එකින් එක වෙන වෙනම මේකට අදාළව. ඊට පස්සේ ඒ වගේම තමයි තවත් සෙටින්ග්ස් වෙනස් කරන ක්‍රමයක් තියෙනවා. මේ සෙට් කියන එකයි මේ ඩවුන් ඇරෝ බටන් එකයි ඉබගෙන හිටියාම මෙතන F1 කියලා එකක් ආවා. එතකොට ඒ වගේම මෙතන මේ වැලියු එක බ්ලින්ක් වෙන්න ගන්නවා. ඊට පස්සේ මෙතනින් ඕකේ කරගෙන යමු ඉස්සරහට. F2, F3, F4, 5 6 7 F 7 F 7 වෙනකන් තියෙනවා. ඊට පස්සේ ආපහු අපි අර මුලින්ම සෙට් කරපු ත්‍රෙෂෝල්ඩ් වැලියස් වලට ආපහු ඉන්ඩිකේටර් ඩිස්ප්ලේ එක සෙට් වුණා. ඉතින් අපි බලමු අර කිව්ව මේ මේ P1 2 3 4 5 කියන මොනවද එතකොට F වලින් පටන් ගන්න මේ මේ පැරාමීටර්ස් මොනවද කියලා අපි එකින් එක සාකච්ඡා කරලා බලමු. දැන් අපි බලමු මුලින්ම මේ P වලින් පටන් ගන්න ඒ පැරාමීටර්ස් මොනවද කියලා. මෙතන මේ P1 කියලා කියන්නේ ඇත්තරම අපිට මෙහෙම කියන්න පුළුවන් ටෙම්පරේචර් එක අනවශ්‍ය විදිහට වැඩි වුණා. එහෙම නැත්නම් ඕවර් ටෙම්පරේචර් එකකට ආවහම අපිට එලාම් එකක් වදින්න ඕන වැලියු එක මොකක්ද කියන එක තමයි මෙතෙන්දි සෙට් කරන්නේ. කියන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු දැන් මේක අපි සෙට් කරලා තිබ්බ 30.1ටනේ. අපිට ඕන වෙනවා සෙල්සියස් එක 30.5 වුණාම අපිට මේකේ එලාම් එකක් වදින්න ඕනේ. අපි ඒක නිසා මේ විදිහට අපි 30.5 කියන එකේ සෙට් කළා ඉවරලා අපි මේක ඕකේ කරනවා. හරිද? ඊට පස්සේ අපි බලමු ඉස්සෙල්ලාම ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. අනිත් ටික අපි පස්සේ ප්‍රෝග්‍රෑම් කරමු. දැන් බලමු අර ටෙම්පරේචර් එක අපි සෙට් කරා ඕල් ගියාම එලාම් එක වදින්න සෙල්සියස් අංශක 30.5 කියන එක. දැන් ඔයාලට පේනවා මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.1යි. අපි දැන් මෙතෙන්දී
අපි මේ විදිහට අල්ලගෙන පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කරලා බලමු. එතකොට 30 සෙල්සියස් අංශක 30.5 වෙනකොට අන්න එයාගේ එලාම් එක වදින්න ඕනේ. අන්න දැක්කද? මෙතන එලාම් කියන ඉන්ඩිකේටර් එක ඔන් වුණා සහ එලාම් එක සපේන්න නැත්තම් මොකද සෙල්සියස් අංශක 31 දශම ගණනක් වෙනකම් මේ ටෙම්පරේචර් එක වැඩි වෙච්ච නිසා 30 දශම පිටින් ඕව ගන්න පුළුවන්. ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට මේ වැලියු එක වෙනස් කරලා ඉවරලා මේ ටෙම්පරේචර් එලාම් එක වදින්න ඕන. කොතෙන්ද කියන එක ප්‍රෝග්‍රෑම් කරගන්න. බලමු මේක කූල් වෙන්න දීලා ආපහු අර විදිහටම මේක එලාම් එක සිල්සන 30.5ට ආවම නවතිත කියලා. අනන දෙකනේ සිල්සන 30.4 වෙච්ච ගමන් එලාම් එක වදින එක නැතුව ගියා. අපි දැන් බලමු අතර මෙතන අපි දැක්කා මේ සෙටප් බටන් එක ඔබාගෙන ඇරෝගේ ගවා මෙතන P1 අපි සෙට් කරා P1 කියන එක අපිට ඕන කරන එලාම එක වදින්න ඕන ටෙම්පරේචර් එක මොකද්ද කියලා. ඊට පස්සේ අපි දැන් යනවා P2 කියන එකට. එතකොට මෙතන මේ P2 කියන එකෙන් අදහස් වෙන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවා 30.4 කියලා. ඒ කියන්නේ මෙන්න මේ ෆෑන් එක ඔන් වෙන්න ඕන ටෙම්පරේචර් එක. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් එලාම් එක වදින්න අපි සෙට් කරා 30.5. නමුත් අපිට ෆෑන් එක ඔන් වෙන්න ඕන සෙල්සියස් අංශක 30.4 වෙනකොට. එහෙනම් නැත්නම් සෙල්සියස් අංශක 30.2 වෙනකොට. එතකොට අපි අර සෙල්සියස් 30.2 කියලා දෙමුකෝ. එතකොට අපිට පුළුවන් එලාම් එක වදින්න එක ටෙම්පරේචර් එකකුත් ෆෑන් එක ඔන් වෙන්න තව ටෙම්පරේචර් එකකුත් විදිහට අපිට මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එතකොට අන්නේ P2 වලින් කරන්නේ මේ ෆෑන් එක ඔන් වෙන්න ඕන ටෙම්පරේචර් එක ඒ අදාළ වැලියු එක මොකද්ද කියලා සෙට් කරන එක. කොහොමද බලා ගන්න පුළුවන් අපි ඕනනම් අර විදිහට බලමු මේක රත් කර රත් වෙන්න තියලා බල්බ් එක ගාවින් ලං කරලා හීට් එක ගාවින් තියලා P1 කියන එක ප්‍රෝග්‍රෑම් කරා P2 කියන එක ප්‍රෝග්‍රෑම් කරා ඊළඟට P3 කියන්නේ අපි දැන් අපේ ලිමිට් එකක් ගැනනේ කතා කරේ. ඒ වගේම තමයි අපිට පුළුවන් ලෝව ලිමිට් එකක් ගැන කතා කරන්න. ඒ කියන්නේ ටෙම්පරේචර් එක ගත්තාම අඩුම මෙන්න මෙච්චර වැලියු එකකින් එකකට ඕන කියලා අපිට සෙට් කරන්න පුළුවන්. එතකොට එච්චර ඊට වඩා අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ අර හීටර්ස් ටික ඔන් වෙලා මේ ආපහු ඒක ටෙම්පරේචර් එක වැඩි කරලා දෙනවා. අන්නේ ත්‍රිෂෝල්ඩ් එක හදන්න පුළුවන් P3 කියන එකෙන්. ඒ වගේම P4 කියන එකනොත් අර විදිහට මේ ෆෑන් එක ඔන් ඔෆ් වෙන්න ඕන ලෝව ලිමිට් එක මොකද්ද කියලා අපිට සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා P5 කියලා. P5 කියන එකෙන් වෙන්නේ එතකොට මේකේ හියුමිඩිටි එක කන්ට්‍රෝල් කරන එක තමයි කරන්නේ. ඒ හියුමිඩිටි එකෙත් අප වැලියු එකයි ලෝව වැලියු එකයි විදිහට අපිට ඒක සෙට් කරන්න පුළුවන්. එතකොට ඒ සෙට් එක තමයි මෙතන P6 7 8 කියන ප්‍රෝග්‍රෑමින් ඒ මෝඩ්ස් වල තියෙන්නේ. ලේසියෙන් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට. ඉතින් ඔය විදිහට තමයි මේ P1 P2 P3 P4 P5 P6 7 8 9 ඔය කියන ඒ අදාළ ටික අපි ප්‍රෝග්‍රෑම් කරගන්නේ. ඉතින් ඔයාලට ටෙම්පරේචර් එකේ ලෝව ලිමිට් එක අප ලිමිට් එක හියුමිඩිටි එකේ ලෝ ලිමිට් එක අපේ ලිමිට් එක ඒ වගේම ටෙම්පරේචර් එක ෆෑන් එක ඔන් වෙන්න ඕන මොන ටෙම්පරේචර් එකේද ෆෑන් එක ඕෆ් වෙන්න ඕන කොතනදීද ඒ වගේම හීටර්ස් ඔන් වෙන්න ඕන කොතනදීද හීටර්ස් ඕෆ් වෙන්න කොතනදීද අන්නේ දේවල් ටික තමයි මෙන්න මේ P කියන කැටගරිය යටතේ තියෙන ඒ මෝඩ්ස් වලදී අපිට ඕන කරන විදිහට ප්‍රෝග්‍රෑම් කරගන්නේ. අපි ඊළඟට බලමු අපි ඉස්සෙල්ලා බැලුවා මෙන්න මේ විදිහට සෙට් එකයි ඩවුන් බටන් එකයි බොහා මෙන්න මෙතන විදිහට වෙනවා. F වලින් පටන් ගන්න ප්‍රෝග්‍රෑමින් මෝඩ් සෙට් එකක් අපි බලමු ඒවයින් මොකද්ද කරන්න කියලා. හොඳයි මෙන්න මේ F වලින් ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන ඒ මෝඩ්ස් වලින් ඇත්තටම ගොඩක්ම වෙන්නේ මෙන්න මේ 230 වලින් ඔපරේට් වෙන මෝඩ් එකේ පැරාමීටර්ස් තමයි ගොඩක් අපි චේන්ජ් කරන්නේ. ඒ කියන්නේ මෙයා වාමාවර්තව කොච්චර කරකෙන්න ඕනද දක්ෂිණාවර්තව කොච්චර කරකෙන්න ඕනද වගේ මේ අතරමැද කොච්චර ඉන්ටර්වල් එකක් ඒ කියන්නේ මේ අයිඩල් තියෙන්න ඕනද කරකෙන්නේ නැතුව තියෙන්න ඕනද අන්න ඒ විදිහට
අවශ්‍ය කරන parameters තමයි අපි මේ කියන f වලින් පටන් ගත්තු ඒ parameters වලින් අපි set කරන්නේ. ඉතින් ඔයගලන්ට මේකේ unit එකත් එක්ක හම්බ වෙනවා පොඩි manual එකකුත් හම්බ වෙනවා. ඔයගලන්ට ඒකේ සවිස්තරාත්මක විස්තර තියෙනවා කොහොමද මේක operate කරන්නේ සහ මේකට මේ අදාළ කරුම්පාංග ටික සම්බන්ධ කරගන්න කියලා. අපි මෙන්න මේ p වලින් පටන් ගන්න සහ f වලින් පටන් ගන්න ඒ programming mode සම්බන්ධව තවත් වීඩියෝ එකක් කරනවා සවිස්තරාත්මකව පැහැදිලිව. ඉතින් අපි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එතකොට ඒකෙදි කොහොමද මෙන්න මේ program කරන modes ටික හරියටම ඒ අපිට අවශ්‍ය කරන විදිහට set කරගන්න කියලා. ඉතින් විශේෂයෙන් මේක මතක් කරන්න ඕන ඔයගලන්ට අවශ්‍ය කරන මෙන්න මේ incubator උපකරණ. Misal permainan itu, www.randoms.tk, randoms.tk itu nanti website lagi. Iya, kalau yang tahu sebenarnya mau pelanggan itu mana, iya boleh terang dulu. Kalau kita cerita mau delivery terima, tambahnya, randoms.tk, incubator result ada alo. අවශ්‍ය කරන උපාංග රාශියක් අපි සතුව තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. බලලා ඔයගලන්ට අවශ්‍ය කරන උපාංගයක් තියෙනවා නම් අදම ඕඩර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එකේ තියෙන අපේ කන්ටැක්ට් නම්බර්ස් ඔක්කොම ටික ඔයගලන්ට පුළුවන් අපිට කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ අර F වලින් සහ P වලින් පටන් ගන්න මෝඩ්ස් වලදී කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නේ කියන එක තවත් සවිස්තරාත්මකව ඔයගොල්ලන්ට කියලා දෙන්න තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බ වෙන්නම්. එතකම් බලන්න දැන් මේ කිව්ව දේවල් වලින් මම හිතනවා ඔයගොල්ලන්ට ද අයිඩියා එකක් තියෙනවා දැන් යමක් කරගන්න කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි මෙතන මූලික අඩිතාලම ඔයගොල්ලන්ට හම්බුණා. ඒසාව ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඒ අදාළ විදිහට සෙට් කරලා බලලි වෙලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඒ වැලියුස් ටික දාලි වෙලා කොහොමද මේක වැඩ කරන්නේ කියන එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මේකේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් කරන්නේ කියන එක සවිස්තරාත්මකව අපි කියලා දෙන්නම්. ඉතාලියක් මේක මොනින් අපි මේ වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරනවා මේ randoms.lk YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තවත් මේ වගේ videos විශාල ප්‍රමාණයක් ඔයගොල්ලන්ට අරන් එන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ළඟදිම හම්බෙමු. හැමෝටම ස්තුතියි.